ඉතින් දුවේ පුතේ අපි බලන් බලමින් සිටින්නේ 2018 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පාර්ට් 1 එකේ 33 වෙනි ප්‍රශ්නය. මේවා වාක්‍ය දෙකක් වෙනවා. ඒ වාක්‍ය දෙක සම්බන්ධ කරලා තනි වාක්‍යයක් විදිහට අපි නිර්මාණය කරොත් කොහොමද ඒ වාක්‍යය දෙන්නේ? බලමු අපි. ගීතා වන්දල්. ගීතා ආවා. තංගි වන්දල්. නංගි ආවා. එතකොට ගීතයි නංගි ආවා නේද? එතකොට උත්තරේ විදිහට එන්නේ ගීතාවුම් තංගෙයුම් වන්දාර්හල්. ගීතාවුම් තංගෙයුම් වන්දාර්හල් නේද? එහෙමනම් උත්තරය අංක 4. අනිත් ඒවා ගැලපෙන්නේ නැහැ. එතකොට අවර්හල් කියන සර්වනාම පදයට තමයි ක්‍රියාවේ අවසාන අක්ෂරය ගලපන්න තියෙන්නේ. අවර්හල් කියන්නේ වන්දාර්හල්. එතකොට ගීතාවුම් තංගෙයුම් ගීතා සහ නංගි දෙන්නම ආවා නේද? එතකොට වන්දාර්හල්. එතකොට 34 දැන් අපි 34 ප්‍රශ්නාංක 34 ලෙස අවධානය යොමු කරමු. දෙන්නේ මාමා මරම් නට්ටාර්. මාමා මරම් නට්ටාර්. මාමා ගහක් හිටෙව්වා. මාමා නිරූටිනාර්. මාමා වතුර දෙන්නවා. එතකොට තනි වාක්‍යයක් එන්නේ කොහොමද? මාම ගහක් හිටවල ඒකට වතුර දෙන්න නේද? එතකොට දෙමලෙන් එන්නේ මාමා මරම් නැට්ටි අදටක නීර් ඌටිනාර්. එතකොට උත්තරේ විදිහට එන්නේ අංක 3. බලන්න මේක. මාමා මරම් නැට්ටි නීර් ඌටිනාර්. මාම ගහක් හිටවල වතුර දෙන්න. හරි. අනිත් ඒවා ගැලපෙන්නේ නැහැ. එතකොට දැන් ප්‍රශ්න අංක 35 36 ඔයාලා දන්නවා සිංහල පදයට දෙමළ පදයේ අර්ථය. දෙමළ තේරුම වයින්ද තියෙන්නේ දීලා තියෙන උත්තර හතරකින්. එතකොට සාකෘත මේවා සාමාන්‍යයෙන් ඔයාලගේ හැම පාසල් වලද හැම පාඩම අවසානෙම සුල්ලරි මොහ වචන මාලාව කියලා තියෙනවා. ඒ වචන මාලාවේ තියෙන වචන ටික පාඩම් කරගත්තා නම් මේවා ඉතා පහසුයි. ඔයාලගේ සාමාන්‍ය දෙමළ දෙනීම තමයි මේකට පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. සතුට කියන්නේ පුදුමයි මුදලාවදු වියපු මහල්චි. සතුට කියලා කියන්නේ මහල්චි නේද? සතුට මහල්චි. වියපු කියන්නේ විශ්මිත. මුදලාවදු කියන්නේ පළමුවෙනි, එහෙම නැත්නම් ප්‍රථම. පුදුමයි කියලා කියන්නේ නූතන නවීන. එබනම් අභ්‍යාස 36 අභ්‍යාස කියන සිංහල පදයට සමාන අර්ථය දෙන දෙමළ පදය. අවමානම් ඉලහු පයිච්චි ආහායම්. උත්තරය පයිච්චි. අභ්‍යාස පයිච්චි. ආහායම් කියන්නේ අහස. ආහායම් කියන්නේ අහස. ඉලහු කියලා කියන්නේ පහසු. අවමානම් කියන්නේ ලැජ්ජාව. නින්දිත පීඩාව ලැජ්ජාව ඒක අවමානම් කියලා කියනවා. එහෙමනම් අපි බලමු දැන් ඊළඟට ප්‍රශ්නංග 37 38 39 40 මේ චාට් එක ආශ්‍රිතව පයි චාට් කියලා කියන්නේ නේද? හැම වෙලෙම බා චාට් එන්නේ නැහැ, පයි චාට් උත් එනවා. මේ අවුරුද්ද ලයින් චාට් එකද දන්නේ නැහැ. ආවත් ඉතින් සරලයි නේද? ගොඩාක් දුරට මේවා ආයතනවල ඔෆිස් කාර්යාලවල එහෙම තියෙනවා. මේවා සාමාන්‍ය මිනිස්සුන්ට බලපු වැල්මට අදහස් ගන්න පුළුවන් විදිහට මෙසේජ් දෙන්න තමයි මේ ප්‍රස්තාර මේවා ටික අපි පාවිච්චි කරන්නේ. එහෙමනම් බලන්න මෙතන තියෙනවා අටක් දාලා තියෙනවා. කරපන්දු. කරපන්දු කියලා කියන්නේ වොලිබෝල් අත්පන්දු. අට දෙනෙක් ඒක කැමතියි නේද? බලමු. ක්‍රිකට් වලට 16ක්. ක්‍රිකට් කියලා කියන්නේ ක්‍රිකට් 16යි. කාට් පන්දු. කාට් පන්දු කියලා කියන්නේ ෆුට්බෝල්. පා පන්දු 10 දෙනෙක් ඒකට ප්‍රිය කරනවා. කූඩේ පන්දු කියන්නේ දැල් පන්දු. නෙට්බෝල් කියලා කියන්නේ 6 දෙනෙක් ඉන්නවා. මේ ආශ්‍රිත ප්‍රශ්න කීපයක් අහනවා අපි බලමු. අධික එන්නිකයන මානවරුල් විරඹුම් විලයාටියද? අධික එන්නිකයන කියන්නේ විශාල වශයෙන් ශිෂ්‍යෝ මානවරුල් ප්‍රිය කරන විරඹුම් විලයාටියද? ප්‍රියකරන ක්‍රීඩාව කුමක්ද? ඉතා පැහැදිලි වැඩි වශයෙන් ප්‍රියකරන ක්‍රිකට් නේද? එතකොට අංක 3 තමයි උත්තරය 37ට. එහෙනම් 38 වෙනි ප්‍රශ්නෙට උත්තරය බලමු අපි. කාට් පන්දේ විරඹ මානවර්ගලින් එන්නිකේ යල්. ඒ කියන්නේ කාට් පන්දු කියලා කියන්නේ ෆුට්බෝල්. පා පන්දුවට ප්‍රියකරන ශිෂ්‍ය සංඛ්‍යාව කුමක්ද? 6 6 8 8 10 10 16 16. එහෙමනම් අංක 3 10 10 අංක 10 10 දෙනෙක් කියන උත්තරය තමයි 3 වෙනි උත්තරය තමයි. හරි. එහෙනම් 39 වෙනි ප්‍රශ්නය බලමු. පොඩ්ඩක් සරල තේරුම් ගන්න උත්සාහ කරමු.
கரப்பந்தை விரும்பும் மாணவர்களின் எண்ணிக்கையை விட வாலிபால் கிரீடா பிரியகரண லமா இங்கே சிஷ்யங்க சங்கியாவட்டு வடா குறைவான எண்ணிக்கையான இத்தாட்டு பிரிசாக் பிரியகரண இத்தாட்டு சிஷ்யம் பிரியகரண விரும்பும் விளையாட்டு ஏது கிரீடாவுக்கு மாத்தியம் இதா பெஹதில் பலண்டு மெத்தன கரப்பந்து கரப்பந்துக்கு வாலிபால் ஆட்டாய் இடத்தோட அடுவே பிரியகரண கிரீடாவு தமாய் கூடை பந்து நெட்பால் එතකොට කූඩයි පන්දු කියන්නේ එක තමයි උත්තරේ නේද අංක 1 39 ට උත්තරය අංක 1 40 ප්‍රශ්න ප්‍රශ්න 40 එන්ද ඉරණ්ඩ විලයාටකල් මොන මොන ක්‍රීඩාවන් දෙකක්ද දෙකක් ප්‍රිය කරන ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව ඒ කියන්නේ ක්‍රීඩා දෙකක් ප්‍රිය කරන ශිෂ්‍ය සංඛ්‍යාව දෙකක් දෙකක් එකතු කරාම මේ ප්‍රිය කරන සංඛ්‍යාව கிரிக்கெட்டை விரும்பும் மாணவர்களின் எண்ணிக்கைக்கு சமமாம் கிரிக்கெட் கிரீடாவ பிரியகரண சிஷ்ய சாங்கியாவட்டு மொன மொனக்கு கிரீடாவ பிரியகரண அமைய சாங்கியாவது ஒத்தனை மொன கிரீடாவ தேக்கது சமான வேண்டி இதா சாரில் பலண்டு மே சாட்டுக்கு கிரிக்கெட் தாசேதனைக்குனே இதுங்க இது கூட இவ்வளோ அகனவா மே கிரிக்கெட் கிரீடாவ மொன கிரீடாவ மே கிரிக்கெட் கிரீடாவ பிரியகரண சாங்கியாவட்டு சமான வெண்ணே கொய் கொய் கிரீடா பிரியகரண பிரியகரணாய கிரீடாகரண மே கிரீடாவது இசவது எத்துக்கொட்ட கூடைப்பந்து காட்பந்து இக்கே நெட்போலுய் காட்பந்து பாப்பந்துய் பிரியகரண சிஷ்யான்கே சாங்கியாவட்டு சமான வேணும் கிரிக்கெட் கிரீடாவ தெல்லங்கர்நாயகே சாங்கியாவ் எத்தோடு தாசியாய் தாசியாய் එතකොට ක්‍රිකට් ක්‍රීඩාවට සමාන කැමැත්ත තියෙන ක්‍රීඩා දෙක තමයි කූඩයිපන්දු කාට්පන්දු බලන්න අංක 4 කූඩයිපන්දු කාට්පන්දු දැල් පන්දුව සහ පා පන්දුව කියන හතරවෙනි උත්තරය තමයි 40 වෙනි ප්‍රශ්නයට උත්තරයක් විදිහට එන්නේ එහෙමනම් දුවේ පුතේ මේක ඔයාලට පැහැදිලි කියලා හිතනවා පැහැදිලි නැත්නම් ඔයාලා WhatsApp කරන්න අපේ දුරකථන අංකය 0277375 10 10 එනං ඊළඟ පේපර් එකෙන් අපි හම්බෙමු ඔබ සියලු දෙනාටම සුබදායි දවසක් වණක්කම්